ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා අපේ channel එකට. අද කියලා දෙන්නේ කෙසෙල් මුව මාළුවක් උයාගන්න විදිය. කෙසෙල් මුව ගොඩක් විදියවල වලට උයනවා. ඉතින් මේ අද කියලා දෙන්නේ ගොඩක් ලේසි ක්‍රමයක්. ඔයාලා අපේ channel එකට අලුත් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලගේ රසවත් අදහසක් මතක ඇතුව අපට comment කරන්න. එහෙනම් අපි video එකට ගිහිල්ලා බලමු කොහොමද ඉක්මනින් මේ විදිය කෙසෙල් මුව මාළුවක් හදාගන්නේ කියලා. මේ කෙහෙල් මුව මාළුව උයා ගන්න සාමාන්‍ය ප්‍රමාණික කෙහෙල් මුව ගෙඩියක් ඕන. ඒක මේ විදියට හීන් වෙන්න කපලා වතුර භාජනයකට දාලා මිරිකලා තමයි අරන් තියෙන්නේ. ගොඩක් වෙලා භාජනයේ වතුරකින් එළියට අරගත්තට පස්සේ කෙහෙල් මුව තියලා තියන්න බෑ. කහට පිපෙන්න බලනවා. ඒ නිසා ලුණු දෙහි එහෙම අතගාගෙන තමයි තියාගන්න ඕන පොඩි වෙලාවක් හරි තියාගනිද්දි. ඊට පස්සේ මොනේ අපිට කරපිංච අමු මිරිස් සුදු ලුණු ගෙඩියක් කලලා අරන් තියෙනවා සේර කෑල්ලකුත් තලලා අරන් තියෙනවා ඊට පස්සේ තක්කාලි ගෙඩියක් කුරුඳු කෑල්ලක් රතු ලුණු ගෙඩි කීපයක් අරන් තියෙනවා ඔයාලට තක්කාලි කන්න අගු නැයි නම් තක්කාලි වෙනුවට බිලින් හරි එහෙම නැත්නම් ගොරක කෑල්ලක් හරි එකතු කරගන්න පුළුවන් සියඹලා හරි ඔයාලා කැමති අඹුල් වර්ගයක් ඊට පස්සේ අමු තුන පහ අරන් තියෙනවා මිරිස් කුඩු අඹ කහ කුඩු ලුණු උලුහාල් පොල් තෙල් චුට්ටක් ඕන ඊට පස්සේ මේ මිටිකිරි කෝප්පයක් අරන් තියෙනවා ওই ටික තමයි අපිට ඕන වෙන්නේ අපි දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගමු රත් වෙන්න තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි අඹ පොඩ්ඩක් එකතු කරන්න ඕනේ उलुहाल केसेल मोटे के एक कर मिरीस कुड़ दागम सर ओमना प्रमाण मिरीस कुड़ दागन पसे तुणपा कुड़ चुटा का रसान लुणु दागन दाल पोडा नीट कलवां करला पोल की रोटी के एकत्र कर दूँ දැන් මේ විදිහට සැහෙනකම් පොඩ්ඩක් වෙලා හැඳි ගන්න ඕනේ Thank you.
කෙසෙල් මුව තනියෙන් උයනම වෙනුවට මේකට එකතු කරන්න පුළුවන් පරිප්පු මිටක් එහෙම නැත්නම් කොස්සට කීපයක් ඊට පස්සේ හාල් මැස්සු හරි කරවල වර්ගයක් හරි එකතු කරන්නත් පුළුවනි කූනිස්ස උනත් පුළුවනි ඒ වගේම රස ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවනි ඉස්සරහට ඔයාලට කියන්නම් මේ විදියට කොහොමද හදන්නේ කියලා අද කෙසෙල් මුව විතරක් තමයි උයාගන්නේ මේ විදියට පැහෙනකොට ගින්දර අඩු කරලා මඳගින්නේ විනාඩි 5ක් විතර උයාගමු මේ විනාඩි 5කට පස්සේ දැන් ගානට හිඳිලා තියෙන්නේ ලිප් ඕෆ් කරගන්න ලුණු බලලා ඉතින් අපේ කෙසෙල් මුව මාළුව දැන් හදාගෙන ඉවරයි රස බලන්න පුළුවන් ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයේ හමු වෙමු